ඇත්තටම දැන් ලෑස්ති. දැන් රස Hi guys, කොහොමද? අදත් ගොඩාක් කාදරින් වල හැමෝම පිළිගන්නවා මගේ channel එකට. අද ඉතින් බදාදා දවසක්. ටිකක් වෙහිබර කාලගුණයක් තමයි තිබුණේ. මට හිතුණා පොලපැත්තේ යන්න මොනවා හරි රසට හදන්න දෙයක් අරගෙන එන්න විශේෂයෙන් මාළුමුණා හරි. ඉතින් මගේ ෂැම්පු එතකොට පුංචි පුංචි දේවල් ටිකකුත් ඉවරයි. ඉතින් මෙහි තියෙනවා ටිකටක් කියලා සුපර් මාකට් එකක්. ඉතින් මං ගියා ඒ දේවල් ටිකත් අරගෙන ඊට පස්සේ මාළු ටිකක් ගන්න පොලපැත්තේ යනවා කියලා. මෙතන මම පාවිච්චි කරන BB ක්‍රීම් එක ඇත්තට මේක ගොඩක් හොඳයි. අපේ ස්කින් ටයිප් එකටත් ගොඩක් හොඳයි. ඉතින් දැන් මේ වට්ටිකට මම දැන් ගෙවන ගමන් ඉන්නේ. ටග්ගාල ඉතින් ඊට එහා පැත්තේ තමයි පොල තියෙන්නේ. පොලට ගිහිල්ලා ඉතින් අපි බලමු කද මම මොනවද ගන්න කියලා. මේ පොල ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. බලපු නැති කෙනෙක් ගිහිල්ලා බලන්න. ඇත්තටම කියනවා නම් එක අතකට අපි හරි වාසනාවන්තයි. පැනීසි මේ වගේ පොලක් තියෙන එක. ඉතින් අලුත් එළවලු, පළතුරු, මාළු හැම දෙයක්ම හරිම පහසෙන් ලබා ගන්න පුළුවන්. මොකද මට නම් ගේ ගාව ඉඳන් 5 විනාඩි 5ක දුරක තමයි මේ පොල තියෙන්නේ. ඉතින් අදාවේ විශේෂයෙන් මාළු ටිකක් මොන හරි ගන්නවා කියලා. ඉතින් අපේ හැමෝම ගෙදරාස කෙලවල්ල මාළු තමයි මම හිතුව අද විශේෂයෙන් ගන්න ඕනේ කියලා. ඉතින් මෙතන කිලෝ එකයි තව ඇතුළෙනුත් මන් තව ග්‍රෑම් 500ක් දෙන්න කියලා කිලෝ එකමාරක් කෙලවල්ල ගත්තා. අද කෙලවල්ල කිලෝ එකක් 12.99යි. ඒ වගේම ඉස්සෙ ඉතින් හැමදාම වගේ මෙහි ලාභයි 6.99ට එහෙම කිලෝ එක තියෙනවා. ඒ වගේම තමයි අද මඩු මාළුත් තිබුණා 7.99යි. ඒ වගේම කකුලුවත් හිටියා. බලන්නකෝ ඉතින් මට ෂෝක් හතු ටිකක් හම්බුණා. අපේ ලොකු පුතා ගොඩාක් ආසයි හතු කන්න. ඉතින් ඒවයි ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන එළවලු පළතුරු ටිකකුත් යහමට අරගෙන ඉතින් මම දැන් ගෙවල් පැත්තේ යන්න තමයි ලෑස්ති. ඇත්තටම අද බෝංචි එහෙම ගොඩක් හොඳට තිබුණා. ඉතින් අලු තෙලුන් මොන හරි තිබුණා ඉතින් අනිවාර්යෙන් මම අර ගන්නවා. මේ හැම දෙයක්ම අරගෙන ටග්ගාල ගෙදර ගියා. මොකද රස කෑම එකක් හදන්නයි යන්නේ. ඔයාලා දැක්කනේ ඉතින් මාත් එක්කම තමයි ඔයාලා මාළු මාකට් එකට ගියේ. මාළු මාකට් එකට ගිහිල්ලා මම මේ විදිහට කෙලවල්ලෝ මාළු ගත්තා කිලෝ එකමාරක් වගේ. අද මට හිතුණා ඔයාලට විශේෂ රෙසිපි එකක් දෙන්න කියලා. ඇත්තටම විශේෂ මෙනු එකක්. ඉතින් ඒකට අවශ්‍ය කරන දේවල් තමයි තියෙන්නේ. මේ ඇත්තටම කියනවා මේ මෙනු එකේම ද්‍රව්‍ය ටික මෙතන තියෙනවා. ඊට අමතරව කුංචි කුංචි අඩුම කුඩුම ටිකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ ටික අපි අවශ්‍ය වෙලාවට ගමු. ඉතින් අද හදන්න යන්නේ ගාලික් ෆ්‍රයිඩ් රයිස් එකකුයි chili garlic fish එකකුයි. ෆ්‍රයිඩ් රයිස් එකට අමුතුවෙන් ඔයාලට කැරට් ඒ වගේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඒ garlic fried rice එකට උඩින් එකතු කරගන්න මේ විදිහට slices විදිහට හීනියට සුදුරුන් ටිකක් කපලා අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට chop කරගත්ත සුදුරුනුත් අපිට අවශ්‍ය නැහැ. මේක අපේ fish එකටයි rice එකටයි දෙකටම මම එකතු කරගන්න මේ විදිහට chop කරගෙන අරගෙන තියෙනවා. ලුණු කොළ ටිකක් ඒ වගේම මේ තියෙන ටිකක් සැර ජැලපිනො කියන මෙහි තියෙන මිරිස් ජාතියක්. ඉතින් මේ වෙනුවට ඔයාලට මොකක් හරි ඉදිච්ච මිරිස් අව මිරිස් වගේ මොනවා හරි පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍යම නැහැ. නමුත් මේකෙන් රසයක් ඒ වගේම ලස්සනක් මේ බත් එකට ඇඩ් වෙනවා. මේ විදිහට වියලි මිරිස් ටිකක් ඒ වගේම රම්ප කරපිංච ටිකක් ඊට අමතරව අපිට සොයා සෝස් ටිකක් ඒ වගේම තව පුංචි පුංචි දේවල් ටිකක් අවශ්‍ය නම් අපි ඒක හදනකොට බලමු. ඉතින් හැම දෙයක්ම ලෑස්ති. මම හිතනවා ඔයාලත් ලෑස්තිද කියලා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ රසවත් රෙසිපි දෙක රසට පිළිවෙලට හදාගන්නේ කියලා. අපි ගාලික් රයිස් එක හදන්න කලින් අපි අපේ මාළු එක චුට්ටක් බැදගනිමු. එතකොට අපිට ලේසි උණු උණුෙන් හදපු ගාම්ම කන්න ඕන මේ වගේ කෑම. අද කෙලවල්ල මාළු තමයි අරගෙන තියෙන්නේ. කෙලවල්ල මාළුම අවශ්‍ය නැහැ. කටු ඉවත් කරපු මොනවා හරි කමක් නැහැ. මාළු ටිකක් ඔයාලට ගන්න පුළුවන්. ඕනම සුදු මාළු වර්ගයක් පවා හරිම රසයි. කටු අයින් කරලා ගන්න. එතකොට පහසුයි කන්නත් ඒ නිසයි. ඉතින් මේ විදිහට මේ මාළු එක ගොඩක් ලොකුවට කපා ගන්න එපා. මේ ඔයාලට පේනවා ඇති මේක නිකන් සෙන්ටිමීටර් එකහමාර වගේ හරි පුංචි කෑලි තමයි කපාගෙන තියෙන්නේ. හරි පොඩියට තමයි. මොකද මේක කෝට් වෙලා බැදිලා එනකොට මේක ටිකක් හොඳ ලොකුවට එනවා. ඒ වගේම තමයි ලුණු වඹුල් අල්ලන්නත් ලොකුවට කපන්න එපා. මේ වගේ දේවල් හදනකොට ටිකක් පොඩියට කපන තරමට ගොඩක් රසයි. දැන් මේකට අවශ්‍ය කලමනාටික එකතු කරගමු. මේකට මුලින්ම එකතු කරගන්නවා රස පදමට ලුණු ටිකක්, සුදු ලුණු පේස්ට් ටිකක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්.
මේක ටිකක් අපි මික්ස් කරගමු. දැන් මේ මාළුවෙකට බිත්තරයක් එකතු කරගන්න ඔයාලට කැමති නම් ස්කිප් කරන්න පුළුවන් බිත්තර අවශ්‍ය නැහැ කියලා. නමුත් බිත්තරයක් එකතු කරන්න පුළුවන් නම් මේක ඇත්තටම වඩාත් රසයි. මම මේ විදිහට බිත්තරයක් එකතු කරගන්නවා. ඒත් එක්කම කෝන් ෆ්ලා ටිකක්. අවශ්‍ය ප්‍රමාණයට දාගන්න කෝන් ෆ්ලා ටිකක්. ඒත් එක්කම සෝයා සෝස් තේ හැන්දක්. හැන්දෙන් මිශ්‍ර කරගන්නවා. හොඳට කෝට් වෙලා හැමදේම එකට එකතු වෙලා යනකම් හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අපි මේ මාළුවෙක හොඳින් මැරිනේට් කරගත්තා. දැන් ඔයාලට පුළුවන් නම් කාලය තියනවා නම් මේක පැය කාලක් විනාඩි 20ක් වගේ චුට්ටක් මෙහෙමම තියෙන්න අරින්න. ඒතර මේක හොඳට ලුණු ඇඹුල් එහෙම අල්ලලා ඊට පස්සේ තවත් රසයි. මේක කලින් දවසේ අන්නලා තියන්නත් පුළුවන්. එහෙමත් ගොඩක් රසයි. ඉතින් දැන් මේක මේ විදිහට චුට්ටක් මැරිනේට් වෙන තියලා ඊට පස්සෙත් මේක චුට්ටක් බදලා අරගන්න යන්නේ. බදන එකෙත් ටෙක්නික් එකක් තියෙනවා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. තව ටිකෙන් මේක බදිද්දි හම්බෙමු. මේ විදිහට පුංචි ස්ලයිසස් විදිහට කපාගත්ත සුදුළුන් ටික දුම් දාන තෙල් එක නෙවෙයි හරීම හැමීට ලස්සට අර ක්‍රිස්පිනස් එක එන විදිහට මේක පොඩ්ඩක් බැදගමු. දැන් මම සුදුළුන් ටික එකතු කරගන්නවා. අපේ සුදුළුන් ටිකත් හැමීට බැදෙන ගමන් ඒ අතර අපි අපේ මාළු ටිකත් බැදගමු. දැන් ඇත්තටම මාළුවේක බදින්න තියාගත්ත තෙල් එකත් රත් වෙලා තියෙන්නේ. දැන් ඒකට අපි මාළු ටික එකතු කරගමු. මේ තියෙන්නේ අපි මැරිනේට් කරගත්ත මාළු ටික. දැන් එකින් එක එකට ඇලෙන්නේ නැතුව මේක එකතු කරගමු. මේ විදිහට අරගෙන එකතු කරගන්න තෙල් එකට. දැන් අපි මාළු ටික මේ විදිහට එකතු කරගත්තා. මේක දැන් සාමාන්‍ය ගින්දරේ ගොඩාක් තදට බැද ගන්න නැහැ. මොකද අපි මේක දෙසරක් බැද ගන්න යන්නේ. එතකොට තමයි අර ක්‍රිස්පිනස් එක හොඳට මේක සස්ටේන් වෙන්නේ. ඒ නිසා මම දැන් මාළු ටික දාලා විනාඩි 4ක් වගේ ඇති. දැන් මේ ටික මම බා ගන්නවා. මේ පේනවනේ හොඳටම බැදිලා නැහැ. මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ බැදිලා තියෙන්නේ. මේ ගන්නත් අපිට ගන්න පුළුවන්. නමුත් මේක ඩබල් ෆ්‍රයි කරගත්තම තමයි අර ක්‍රිස්පිනස් එක තියෙන්නේ. ඒ නිසා මම මේ ගානේදී මේ මාළු ටික බා ගන්නවා. මාළු ටික බැදෙන අතරේ අපේ සුදුරුන් ටිකත් බැදලා තියෙන්නේ. අපි දැන් ඒක තෙල් එකෙන් අයින් කරගමු. මේ තියෙන්නේ අපි බැදගත්ත සුදුරුන් ටික. මේක පැත්තකින් තියලා අපි අනිත් සුදුරුන් ටික තෙල්ට දාලා බැදගමු. මේ තියෙන්නේ අපේ අනිත් සුදුරුන් ටික. අපි කලින් බැදගත්තා වගේ මේකත් අඩු ගින්දරේ ගාන්න බැදගමු. දැන් මේ සුදුරුන් ටිකත් අඩු ගින්දරේ බැදෙන ගමන් අපේ අනිත් මාළු ටිකත් බැදලා තියෙන්නේ. අපි ඒක තෙලෙන් අයින් කරගමු. මේ තියෙන්නේ අපි පළවෙනි බැච් එකේ බැදපු මාළු ටික. දැන් මේ ටිකත් ආයේ තෙල් එකට දාලා මේක හොඳට බ්‍රවුන් කලර් එකක් වෙනකම් බැදගමු. දාගත්ත සුදුරුන් ටිකත් හොඳට වැදලා තියෙන්නේ. මේ විදිහට බෙද ගන්න නම් ඔයාලා අඩු ගින්දරේ බෙද ගන්න ඕනේ. දැන් මේකත් අපි තෙලෙන් අයින් කරගමු. අපේ සුදුරුණු වර්ග දෙකම මේ විදිහට බෙදගත්තා. දැන් අපි මුලින්ම අපේ ගාලික් රයිස් එක හදාගමු. මම ගාලික් එක බෙදගත්ත වාජනේටම එකතු කරගන්නවා. ගාලික් බෙදපු තෙල්. මේ තියන්නේ සුදුරුණු බෙදගත තෙල්. ඒකම තමයි මම යූස් කරන්නේ. අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. මේ තෙල් එක යහමින් රත් වුණාට පස්සේ අපි මේකට බිත්තර ටිකක් එකතු කරගමු. මම මේ විදිහට බිත්තර ගෙඩි තුනක් අරගෙන තියෙනවා. ඔයාලා ගන්න බත් ප්‍රමාණය අනුව එකතු කරගන්න පුළුවන් බිත්තර ගෙඩියක් දෙකක් වුණත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ බිත්තර ටික මේකට එකතු කරගන්නවා. මේ විදිහට බිත්තර ටික දාලා පොඩ්ඩක් සුවඳ එනකම් බැදගමු. ඊට අපි එකතු කරගමු රම්පා සහ කර්පිංච ටිකක්. මේ විදිහට රම්පා කර්පිංච ටිකක් දාලා හොඳට සුවඳ එනකම් මේක හොඳට බදින්න. මේකට අනිවාර්යෙන් අර ගාලික් එක බැදපු තෙල් එකම තමයි යූස් කරන්න ඕනේ. එතකොට තමයි ගොඩක් රස හොඳට ගාලික් ෆ්ලේවර් එක එනවා. ඒකට මම මේ විදිහට මිරිස් ටිකක් එකතු කරගන්නවා. මේකට ඔයාලා කැමති මිරිස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් පුංචි සැරක් ඒ වගේම හොඳ රසයක් ඒ වගේම බත් එකට හොඳ ලස්සනක් එකතු වෙනවා. දැන් මම මේ මිරිස් ටික එකතු කරගන්නවා. සාල මේකත් ටිකක් බැද ගන්න බෙදෙන්න දෙන්න.
මම අද පාවිච්චි කරන්නේ බාස්මති රයිස්. ඉතින් මේක හොඳට උයලා මම නිවෙන්න දාලායි තියෙන්නේ. දැන් මේකෙන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලගේ ගෙදර ඉන්න ප්‍රමාණය අනුව ඔයාලට එකතු කරගෙන හදන්න පුළුවන්. මම දැන් මේ බත් ටික එකතු කරගන්නයි යන්නේ. බත් ටික එකතු කරගත්තා නේ. ඒකට මම එකතු කරගන්නවා මේ විදිහට සෝයා සෝස් ටිකක්. මම ඩාර්ක් සෝයා සෝස් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම අපි මේ විදිහට පොඩියට බැදගත්ත සුදු ලුණු. ඒ වගේම ලුණු කොළ ටිකක්. සෝයා සෝස් දාපු හින්දා ඔයාලා ලුණු අවශ්‍ය නම් චෙක් කරලා දාගන්න. දැන් මේ විදිහේ ලුණු පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. සෝයා සෝස් දාලා තියෙන හින්දා බල්ලා එකතු කරගන්න. දැන් මේක හොඳට ෆ්‍රයි කරගන්න. දැන් බත් එක හොඳින් ෆ්‍රයි කරගත්තා. ඉතින් දැන් මේකට මම එකතු කරගන්නවා සීනි ටිකක්. මම මේ විදිහට බ්‍රවුන් සුගර් ටිකක් අරගන්නවා. මේකෙන් හොඳ රසයක් එකතු වෙනවා. අර මේක හොඳින් මික්ස් කරලා ඊට පස්සේ අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපි අපේ චිල් ගාලික් ෆිෂ් එක හදාගමු. හරිම සුවඳයි. දැන් අපේ ගාලික් රයිස් එක ලෑස්ති. මේ බත් එකත් දැන් ලෑස්ති. අපි දැන් අපේ චිලි ගාලික් ෆිෂ් එක හදාගමු. මම මේ විදිහට සුදු ලුණු බදින්න ගත්ත තෙල් එකම තමයි චිලි ගාලික් ෆිෂ් එකටත් යූස් කරන්නේ. ඉතින් ඇත්තට මේ ගොඩාක් රස මාළු එකක් බලමු හදාගන්නේ කොහොමද කියලා. මම මේ විදිහට තෙල් ටිකක් එකතු කරගෙන තියෙනවා. ඒකට මම එකතු කරගන්නවා මේ තියෙන්නේ වියලි මිරිස්. මේක තමයි ඇත්තටම කියන්නේ හයිලයිට් එක මේකේ. ඉතින් මේක එකතු කරගන්නවා මම. මේ විදිහට වියලි මිරිස් ටික එකතු කරගමු. ගොඩක් වැඩි ගින්දර නෙමෙයි සාමාන්‍ය ගින්දර. මේක පොඩ්ඩක් බැදෙන්න දෙන්න. මේක පොඩ්ඩක් බාගට බැදීගෙන එනකොට අපි මේකට එකතු කරගන්නවා මේ විදිහට chop කරගත්ත සුදු ලුණු. දැන් මේ ටික පොඩ්ඩක් හොඳින් බැදගමු. හරිම සුවඳයි. මේ විදිහට කලින් වගේම මිරිස් ටිකක් ඔයාලට කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඒත් කමන්නේ. මම මේකත් එකතු කරගන්නවා. අරගෙන ගන්න එපා අඩු ගින්දර බැදගන්න. දැන් මේ විදිහට බැදුනට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් කුඩු ටිකක්. මේ විදිහට පොඩ්ඩක් බැදගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා මේ තියෙන්නේ ස්වීට් චිලි ගාලික් සෝස් එක. ඉතින් මේක තමයි මම අද යූස් කරන්නේ. ඔයාලට නෝමල් ටොමැටෝ සෝස් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට සෝස් ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම සෝයා සෝස් ටිකක් එකතු කරගමු. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක්. මේ කලේ එකක් එන්නේ ඩාර්ක් සෝයා සෝස් හින්දා. ඉතින් ඔයාලට ලැබුණොත් ඩාර්ක් සෝයා සෝස් එක යූස් කරන්න. මම දැන් ඇත්තටම මේ විදිහට සෝස් ටික දාලා ලිප ඕෆ් කරගත්තා. මේක තාම උතුරන්නේ රස්නේ හින්දා දැන් මේ වෙලාවේ මම දෙහි අඹුල් ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට දෙහි අඹුල් ටිකක් එකතු කරගන්නවා. දැන් අපේ සෝස් එක ලෑස්ති. අපි දැන් ලිප ඕෆ් කරලා තියෙන්නේ. දැන් අපි අපේ මාළු එක එකතු කරගමු. මේ තියෙන මාළු එක සද්ද ඇහෙනවා ඇතිනේ. දැන් බැදලා ටිකක් වෙලා. නමුත් තාම ක්‍රිස්පිනස් එක අඩු වෙලා නැහැ. දැන් මම මේ මාළු ටික එකතු කරගන්න. මේ විදිහට ලුණු කොළ ටිකත් එකතු කරගමු. අපි හොඳින් මිශ්‍ර කරගමු. දැන් අපේ මාළු එකත් ලෑස්ති. අනිවාර්යෙන් ඔයාලා මේක සෝස් එක එකතු කරනකොට ලිප ඔෆ් කරන්න. එතකොට තමයි ඔයාලට මේ මාළු එක පෙඟෙන්නේ නැතුව සෝස් එක හොඳට කෝට් වෙලා හදාගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ වගේ සීක්‍රට්ස් හැමෝම කියලා දෙනවා කියලා. මොකද මේ විදිහට තමයි ගොඩක් රෙස්ටුරන්ට් වල හදන්නේ. දැන් ඉතින් අපේ රස බලන වෙලාව. බලමුකෝ අපි කැම්ප් එක සර්ව් කරගෙන කොහොමද රස කියලා. මේ විදිහට බත් එක සර්ව් කරගෙන ඊට පස්සේ ඒකට උඩින් අපි මේ බැදගත්ත ගාලික් චිප්ස් ටික එකතු කරගමු. අපේ ගාලික් ෆ්‍රයිඩ් රයිස් එකයි මාළු එකයි ඇත්තටම දැන් ලෑස්ති. දැන් රස පරීක්ෂ කරලා දෙන්නෙක් ඉන්නවා මෙතන. අහමු කොහොමද රස කියලා. රහයිද? මාමා ආසද? රයි කොහොමද ඔයාට?
ලාබියට කොහොමද? හොඳයි. ආසයිද? හා? කොල ආසයිද රසයිද? මාළු සරයි, රයිස් එක රහයි. සුපර්. මේ තමයි අපි රසවත්ව හදාගත්ත ගාලික් ෆ්‍රයිඩ් රයිස් එකයි මාළු එකයි. මම හිතනවා ඉතින් අදත් රසවත් වීඩියෝ එකක් ඔයාලට ගේන්න ඇති කියලා. ආයෙත් රසවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නේ නැන්. ඔන්න හොරෙන් ගන්නවා. ඔයාල හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නේ මම චයිනි ෆර්නෑන්ඩෝ.